සාක්ෂි කියල කිව්ව හම නීතිය පසිඳලීමේලා කාරයෙහි ඉතාමත් වැදගත් කොටසක් ඉටු කරන්නා වූ වචනයක් තමයි සාක්ෂි කියන්න. ඉති නීතිකඥවරයෙුට එමනැත්තන් නීති ශේස්ත්‍රීයායට සාක්ෂි පිළිබඳව කතා බහ කරන්නට සාක්ෂ්‍යාඥ්‍යාපනතින් පටන් ගත්ටහම් ොහෝ අනපලත්ඳ බොහෝ කරුණු කාරණ තිබෙන්න්නට පුළුවන්. හැබැමි සාක්ෂි සම්බන්ධීෙන් පොදු ජනතාව දක්වන්නාවූ නන්දුව සහ එ පිළිබඳව ඔවුන් දත යුතු ත් මූලි කරුණු කාරණ හැකිතාක් සරලව ඔබට සන්නවේදනය කරන්නට අදාපි උත්සාහයක නිරත වෙන. ඒ සඳහා හැබැයි අප විශෂය සම්බන්ධයෙන් කතා කරන්නට පුළුවන් ශ්වි ලංකාවේ සිටින ඉතාමත් විශිෂ්ඨ ගනයේ ප්‍රාමාණික විද්වතෙකුට තමයි හැරියම් කළ සිටි. එතුමන් නීතිවති දොර්මේන්තුවේ ඒවගේ මල්ලස් සෝදෝෂන විමර්ශණන කොමිසන් සභාවේ ඉහල තනතුරු දර්මින් අනුස්මරණීය සේවයක් ්‍ර ලංකාව නති ෂේස්ත්‍රටගේම පොදු ජනතාවටත් කරන ලද සුවිශේෂී චරිතය ඉතින් එතුමන්නේ කරපු සේවය අගේලා ඉතමත් මඇතිකදී විද්වත් ෘතිිකයන්ගේ සංගමයේ විසින් සවිශේෂී සම්මානයකින් එතුමන් පිදුම් ලැබවා ජනාධිපති නීතිඥ සර ජයමාන්න මැතිදුන් අදාපේ ආරාධිතය අයවනව සක. අපි ජනාධපති නීතිකයතුමනි හරි සරල තැනකින් පටන් ගමු. මකදේ ප්‍රේක්ෂක සමහායා අතර නීතිකනවරු නීති ශිෂ්‍යන් පමණක් නොවේ පපුදු ජනතාවන්න හිද. සාක්ෂි කියල කියන්නම කක්ද. සාක්ෂි කියන එක මතුවෙන්නේ විශේෂයෙන්ම අධිකරණය ක්‍රියාදාමේදී. උසා උදහන කෙරිට අපරාධමය අඩුවක් ගත්තොත්. අපි කියනවා සාක්ෂි තීරණ ඕන කියල. ඒ සාක්ෂි පැමිනිිල්ල. සාධහන්න සැකෙන් ඔබබට ඔපු කරන්නු. ඔබ අපිසා මේරටයි ජනතාව හිතන පතන දකින හැමදේම සාක්ෂිණෙවේ නීති පොතේ හැටිට සාක්ෂිකල කියන්නේ විශේෂයම ඇස දුට සාක්ෂිකල කියන්නේ තමන්ගේ පංචේන්ද්‍රියන්ට දැනුණු දේවල්ලට තම සාක්ෂිකයන් එක මං ඇහෙම් මොකක්හරි දෙයක් දැක්කා නං ඒ ඇහෙන් දැක්කදේගෙන මට උසාවී ගිහිල්ලා කියන්නට අවසර දේනවා මගේ නාසේයට මොගක්හරි සුවඳක් දැනුනනං ඒ මටිත්මට දැනිත්‍ය සංවේධනයගෙන් උසයවිගීල සාක්ෂි දෙෙන්න්ට දෙනවා මගේ දීවට මොක්හරි දැනුනන කියන්නීඉට දෙනවා. ඒවගේ මගේ ශරීයටට මගක් රරි දනුනං ස්ත්‍රිදෂණ නඩුවකදී කාන්තාවට දැන්නවා ලිංග ප්‍රවේශයක්ක් කියකිනවා. ඇයටඒ දැනත්ත දේගන කියන්න අවසර දෙවා. ඒවගේම තමයි අපරාධයක් වෙන වෙලාවේ ඒ අපරාධකාරය හරි මරණකාරයා හරි කිව්වදේ. ඒ මොහොතේ කවුර සාකකාරයට ඇහුරනං එහෙම සාක්‍ය දෙෙන්න්න උසාාවී අවසර දෙනවා. හැබැයි. එකක් කෙනාගෙන් අහගන ඇවිල්ලා. සිද්ධිය දකි නැතුව මට අහවලා කිව්වා අහවලා මෙහම කිව ඇවිල් උසාවිය සාකි දෙට බ එක දෙක අපිට කවදාවත් සාකිකූඩුවට නැගලා මගේ හිතට එන මත මෙහෙම වඩ ඇති මේ ඒක කරේ නැත්තන්ඒයා කරේ නැත්තං එක වෙන කවුද කරන්නේෙන්නේ. වගේ මතාල කරන්නත් දැ. අන්න මේක අල්ල තමයි ඔය එදදාසාටය අනු හතරේ සාක්ෂයක්ක්ෂචාම්පරන්තේ මූලික හරය හදලතිය. අපට මේක දෙන්ද කලින් එද්දා සාට හැත්ත දෙකේ ඉන්දියාවට මේ සාක්ෂ යක්ක්ෂාම්පරන්ත දිහිලා එඒහි පරීක්ෂා කරලා ඒ පරීක්ෂා කිරීමේ අනතුරුව අපි ලබාදුරන්න එදදා සාටය අනු හතරේ. ඒකේ නිර්මාත්තු ස ජෙම්ස් ෆ්‍රිට්ස් ටීවන්ස්. ති එදා ඉන්ඳ අවුරුදු දැන් එසේ විසි පහක් රාසන කාලයක් තිස්සේ. කිසිමත් දේ විදියකින් බිඳෙන් නැත මේ සාහක්ෂ්‍යයක්ක්ෂාපනත ලංකායි පාරච. ඒකා විශිෂ්තතම නිර්මාණයක්ඒ විශිෂතම නිර්මාණයක් වෙල තියෙන්නේ ඒකේ සංකල්පනාව එකේ දර්ශනය පිටු පස්සෙ තියන මහා නීති පෞටසව නීති සාහිත්‍යය එන්සා සංක ඔබහපමමුලි ප්‍රශ්නයට අධිකරණයක් කිදිරේ සාක්කයක් කල කියන්නේ මූලික වශයෙන් තමන්ගේ පංචේන්ත්‍රය දැන කෙෙනට විතර ම් ද ක්ද පුල. සාක්ෂි නීතිය ගැන කතා කරදදි නීති ශිෂ්‍යයන් කියන්නේ අධ්‍යනය කරන්න අමාරුම එක තමයි සාක්ෂි නතිය කියලා එතනත් ොක් හරිරවාහත්වයන. මෙහෙමයි සාක්ෂි නීති ඇතරම හරිම සුන්දරයි. ඒක මේ සිද්ධාන්තය මූලික සිද්ධාන්තය හරියට නැබුරු කරගණ්ඩුවට ග්‍රහණය කර ගඩුවට. එහෙම ග්‍රහණය කරගත්තේ නැත්තං සාක්ෂි නීතිය පිළිබඳ රසවද් භවයක් දැනන්න. එක දැ ගණ්ඩ නම් සාක්ෂ්‍යක්ෂම්පන්තයේ මුල් හොයාගෙන අණ්ඩුවන. මලිදේ තමයි සාක්ෂ්‍යක්ෂ පනතවයටතේ කවරවට සාක්ක්‍යයක් දෙනවනම් එක්කෝ ඇසදුර සාකාරයක්ක් ඇවලි සාකිති දෙෙන්න්නනු. එහෙම ඇසදුර සාක්‍යාරෙක් සාක්ෂි දෙෙන් නැත්තං අනෙක් සාකිවලටික න පරිවේශණීය සාක්ෂි උදාහ නැගන්නකු. මිනි මැරමින් අඩුවත් තියෙනවා බදුමාට එතට තම ඉඩ ඇතු දැන් ඔබතුමාවගේ විශේ සම්බන්ධයෙන් හා දැවැන්තික් කියද්දී ඇසකණනාසේ දිවශරීරය. ේදරට ෝචටර වනේව මයි දෙන්න පුළුවන් අපිට තියෙන මතති කියන්න බැහැ කියලා සමාරකට්ටිය ටයි කෝඩ්දාලා බෝම ගරුගාම්බීර විදියට ඇවිල්ලේ ලග මත කියනවා. ඒගොලන්ට තැබැයිඉඩක් තිෙනවා නේද. ඕහෙමයි හුදු පෝදුන් පුද්ගලයන්ට. ඔබ මගේමගේ ගී පුද්ගලයන්ට අපට කිසිමාකාරකෙන් මතයක් පල කරන්න තහනවා විශක්ඥයක් තාවත්තියකෙනකට නමුත් විශසක් නියෝගල කොටාසක් කියන උදහනයක් හැරියට. දැන් මේ ස්ථානයෙන් තව පබෑකිතර යැයියන්න. මේ ස්ථානයෙන් මම ගියාට අපි හිතමු මගේ ඇගිලි සටහන් මේ මතකමත්තිල යනවා ඒවගේ මන්දිීරේ හදිසේම ලයිට් යනවා. කවරවර හොරෙක් කැවිල්ලා ඔබතුමාගේ වටිනාවේ පෑන ඇරං යනවා අපි කිසි කරු පැලිසක් වගේ අප හොගේ මූුණ දකිින් හම් වෙන්නේ. ඒනිසා මම ඒ සම්බන්ධෙන් ඇසදුට සාංකකාරෙක් නෙවෙයි. හැබැයි ඔහු නොදැනුවත්තම මේසේ මත යම් ස්පර්ස සාක්ෂිතීලයවා. එක ස්පර්ස සාක්ෂයත්තම ඔගේ අත් ඇංගිලි. ඒ අත් ඇංගිලි තීල ගියාම ලෝකේ කිසිබ පුද්ගිලෝ දෙන්නෙක් නෑත් ඇගිලි හසසාමාන ඇගිටාන් එත උුණු කොද වෙන්නන්නේ ඒ විශ්ෂ සක්ෂඥයෝඉ කිය කොට්ටාස ඇවිල්ල මෙතන පෞඩර් දාලා ඇංගලි සටහන වර්ධනය කරගන්න. ඉට පස්ස රංගිහිල්ල ඔවුන්ගේ ගබඩාවක තිල්තියෙනවා. කවරුවර් විදධහකින් අපිතම පල්ල්‍ය සිටී කැමර ඇතින මේ මන්දිට ආවායවා නිකන් කවරුවට සැකහි තන්න බලො මාවත් දෝ මේ ගැතුල්ට ගිය කියලා ඔහ අ අඩුට ගත්තර පස්සෙ. පොලිසි කරන්නේ ඔහුගේ ඇංගිලී වලින් ඇංගිලි සටහනක් කොලෙකට ගන්න.ඒ කොලේට ගත්තේකයි අ විශසසක්ෂුරු ඇවෙල්ලා මේ ස්ථානය තිබිල ගත්ත සටහන්යි දෙකයි සස දෙනවා. සසදලමනද කරන්නේ. ඕවන් පල කරන මොකද මතයක්. එහෙම මත පල කරන්න නව ඕවුන් අනිවාරය වසයෙන්ම ඒ විද්‍යාවේ කෙල පැමිණි පුද්ගලෝ වෙන්නට ඕන. ඔහුගේ කෙල පැමිණි බාවය පෙන්මට පස්සේ ඔවු උසාවියේ සාක්ෂි දෙනවා. හැබැ ඔහු පෙන්නන්නට ඕ නෑ. ඔහුට සැබැවින්ම ඔහු පැමිණි නිගමනයට හේතු කියන්නත්වට. එහෙම කිව්වට පස්සේ ඔහු සැබැවින්ම පල කරන්නේ මතයක් අන්න ඒවගේ අයට මේ නීති පොතේම ඉඩකඩත් තියලා තියෙනවා කවරුමරේ විශේෂක්ඥයක් වගේ අයට ඇවිල්ලා උසාවිය මත පල කරන්න පුළුවන් ඒක අපිට ඔබට කරන්න බෑ නත් ඇසදුට සාක්ෂීය අපි පලින්ම කතා කරන්නේ ඇසදුට සාක්ෂී විශේෂයම වැදගත්වන්නේ අපි දො මංකොල් නඩුවක් ගන්න. ඒ මංකොල්ල නඩුවක ඒ පුද්ගලයයා මීටකලින් ජීවිතයේ මංකොල්ලකාරය අපි ජවිතේ මිටකලින් කවදවක් දැකළ නෑ. ඒවගේ පුද්ගලෙන් අපි කියන්න කවුද නන්නාදුරන්න පුද්ගල. හැබැයි මම ඒ සිද්ධිය දැක්කනං ඒ සිද්ධිය වෙන වෙලාවේ ඒ පුද්ගලගේ හැඩරුව හෙම මම අතතියගන්නන. ඉට පස මොමගත කරන්නේ පොලිසිරිගිහිල්ලා පැමිල්ලක් දාර. පැමිල්ලි කියන්න ඕන මේ ආාව මංකොල්ල කාරයා මිට කලින්මත් දැකළ නෑ ම අවුදු ි පහ තිහක තර එක් කෙනෙක් ඕගේ හැඩරුව මොනහත් වෙනස් ල්ලකන තිබන ඔක්කෝන් පොලිස්පතෙල්ල න පොලිසිට පස්සබද කරන්නේ. ව ඔත් වෙනත් මාර්ගෙන් හොයාගන්න පුළුවන් මේ සැකකාරය කවුද කියන. හැබයි ඔත්තුවලින් හොයාගත්තව උසාවිසාක් කියනවේ ඒ විදිට සැකරන පුද්ගලේ හොයාගතර පස්සේ පොලිසිබද කරන්නේ ඕව සම්පූර්ණය ආවරණික ආවරණය කරලා. මයි රක්තුමගේ ඉල්ලික් කරන මොක දෙල්ලීම අපි සැකපිට පුද්ගලයෙක් අත්තාටනුට ගත්තා හැබ අපි දන්න මේ පුද්ගලයාමද අර ඇසදුට සාකකාරය දැක්කින් ඒ නිසා මේ පුද්ගලයව හඳුනා ගැනීම සඳහා පෙරෙට්ව පවතක යිඩිකන් පෙරට්ක තියන්නන්නේ කවද මයිස්්‍රත්තුමා එද මයිස්ත්‍රත්තුව මගද කරන්නේ මේ පුද්ගලයා හඳනාගෙන පෙටුවට ගෑඩි කියල නීම කරන. මුොලිම රිමමාට්බන්දනාගල් පත් කරල දවස්කීපින් ගඩිකිල. මට මට ජනාතප්‍රතින්නේ තිනතුේ පොඩි වෙලාවක් ලබා දෙන්න. අපි ඒ ක්‍රියාදාම හරි රසවත් බෝ දෙන දකගන්නට හම්බෙන් නැතිදයා. අපි මේ විරාමයෙන් පසුව අවතුමාගේ පිබඳව දනවත්. ජනාධිපත නීතික්න සරජයමාන්න මැතිතුන් සමගාද නීතිීට දක් වැඩ සටහනින්නේදැන් මැතිතුන අර අපි නැවතුනේ සැකකාරයෙ රක්ෂිත බන්ධනාගාර ගත කරනවා අධිකරණයට ගේන්නේ කේශාන්තසිට පාදාන්තය දක්වා ආවරමය කරනවා නතන එ එතින හට මොකද එතිනින් ඉහට පස්සේ ගරු මහස්්්‍රරතුමා දිීනයක් නීම කරනන්න පෙරටවුවට. ඒ පෙරට ොෝ වෙලාවට මයිස්ත්‍රත්තුමා විසින්ම පව පත්තන පුළ හිමත් වැඩබල මයිස්ත්‍රත්තුමි කිසිි පත්වන්න පුළුව. ඒ දවසේ මේ සැකකාරාව රිමාන් බස්සකේ ගේ න බදඳනාගට. ගෙනල් ඔහ බස්සෙ තිීල තියෙන හැබැ සම්ූර්ණ බස්ක බලා දැ සාක්ෂිකාරයමකොට වෙන්නේ සාක්ෂිකාරව ඇවිල වෙනම තැනක හු සංග හඟවල. ඒ සාක්ෂිකාරයම සැකාර බැලීම සම්පූර්ණෙන් තහනක්. එහෙම බැලොත්හෙම ඒ හඳුනාගැනීමේ පෙරටේ වටිනාකම සූ්‍ය වෙනවා. තිමකද වෙන්නේ අර මයිස්ත ධකරනය සම්පූර්ණයම දැන් හලතියෙන් මුලින්ම්ම මොකද කරන්නේ මුලින්ම කරන්නේ මයිස්ත්‍රත්තුමා ගාවට මේ සැකකාර වැරංගන මේ සැකකාරය ඇරංගේයටට පස්සේ මයිස්ත්‍රතුමා සෑහිමකට පත්තෙන් ලෝන ගෙනල්ල තියන්නේෙ අ පොලිස් බී වාර්තාව තිය සැකකාරයා කිය නැත සහරල්ලට වෙනක්රෙන ෙනවඔත්ේම එහෙම ගෙනල්ල දැමට පසේ මස්ත්‍රත්තුමා පොලිසිට කියනවා මේ සැකකාරයාගේ හැඩරුවට සමාන තව හයගන කොයයාගෙන. ඉතින් පොලිසි හොයන්නට මේ හා සමාන ඒගේ හෙඩරුවතියන හරිදිනෙක් කොයාගන්නට හයිදිනෙ කහොයා ගැන ගෙනල දානවා. දැමට පස්සේ දැන් සැකකාර සකාරය දෙන්න කටත් තකට දොහ ගො ග ට තවදොලොස්දේ සාමාන්‍යෙන් කියන්නේ පේරටටුවකට සැකාරෝ දෙන්නෙකරලා දාන්්ඩ එපා කියීම එක් කෙනෙක් දානවන වැඩීම හොඳනේ හට ඉට පස් දැමකදරවෙන්නේ ඉටපස සැකකාරයට කියවා තබාගන්න ඔහු බස්සකෙන් එෙදී සැරපු කුට්ටමක්කම දාගනාවනක් අර ප පරස්ට්‍රේන්න්නට අඳුරගන්න පුළුවන් මේ නිල් පාට සැරපො දගනාවක් කියල. සමාහරයකාර කරන්න හිතාමතම පාට සරපොත් දාගනවිල්ලා පෙරෙක්ටුවේදී මල්ලක් ගෙනල්ල ඒ ඒ සරප දෙක මාරු කරනවා. සමහරලාටාර අනිත්්‍ය දානයගේ ෂේර්ට කක්කිල්ලග මාර කරන්න ස ේකට අසරදේනවා හගේ හයා ස් ටයිල් එක මාර කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුුව පසමකොද කරන්නන්නේ ඊට පස්ස කියන ඔබ මේ හදනාදම් පෝලිමේ තියෙනවා ඔබට කැමති තැන ඔබ හිට ගන්න කියන. ඊට පස්සමකති කරන්නේ අන්නර සාක්ෂිකාරයට කියනවා ඔබ එන්නඩ කියන්න. ආවට පස්සේ සාක්ෂිකාරයාගේ කට උත්තර දාාන්ඩ වෑමයි ත්‍රත්තුමාට සාක්ෂිකාරයට කියන ඔබ යම් කිසිද්ධයක් ගැන ක්ක දෙ නවද ඒඒ සිද්ධියයට සම්බන්ධචරයහන්න පුළුවන් සිද්ධියයටට සම්බන්ධ කවර ද්ගලෙක් ද්‍යන අර ඉන්න නං. කියන්න කියලා සාමාග්‍ය කියනන්නේ අත්තත් කියයලා අඳුරගන්න කියලා ඇයි මකද ඇංගිල දික්කරුට වැරදුනරොත්ෙමැ එම අතය අඳුරගන්න බැරෙන අඩවානේ බෝඩ්තිික් හරි ං එක සිට හත්වත් දාලා අඳුර ගඩුවුන්. ඉඩ පස්සේ හරි එක්කෙන අඳුරගත් තොත් මස්තතුමහනවා මොනවද මේ පුද්ගලයායි සිද්ිය වුණන වෙලාවෙ කරේ කියලා. මට බොහොම රස්වත් සිද්ධිය මතක් වෙනවා බිඳුණු ැබව දන්වාලේ බණ්ඩාරල බිඳු ඇැව රජයේ බාරයේ තිබුණනේ ය කඳෝරු තුල පුළුරුත්තාපනය වන ත්‍රස්ථවාදී සංවිධාන සම්බන්ධයි කියන අය තිස් ගානක් හිටිය. ජාතන්තරටගේ නඩ නඩුවක් බිදුරබවා ඒ අඩුවද සැකකාරයෝ එක්කසේ ගානක් විිතර හිටියා. ඇත්තරම සැකකාරයෙ පවිතරක් නෙවෙයි සැකකාරය බඩ පොත් නෝනත් මේ සිද්ධයට සම්බන්ධය කියන ඕන පුද්ගලක පෙක්තුවට ගන්න පුළුව. ඒ ළඟ තිබුණවා ගුරුරන් පුහුණු කරන මධ්‍යස්ථාන. ගුරපුහුණු මධ්‍යස්ථාන හිට තරුව එකසි පහක්කිත. පොට සක අත්තිවට මෙතිනින් ිෂ ගරු ශිෂ්‍ය ගුරු මේ කටටුවත් මේකට සම්බන්ධයිද කියලා සක අත්තිබරට ඔඕවන් අත්තරුණු ගත්තේ නෑ හැබැයි ඕවන් ඕවන් හිටක නිල මන්දිරේ ඉඳං මේ පෙරෙට්ටුවට ගෙනවා තැන් හිතන් පනාාකටක්කිත ධාදිි පෙරටතුුවට පෙරෙට්ටුවට දානවා එක්කෙනෙක් එමනත දෙද න්න දාන ඒ සක ජ පුද්ගල ඕන් දන කොය එකකන්න හද ොන්ො. ඇන්නේ මේ සැක්කරගෙන දානවා බන්්ඩාරල බස්ටෑන්ඩකට යනවා කවුද පොලිසි මේමගේ කට්ටිය හොයාගෙනන. දැ දවල්ලෙනකට බස්ටෑන්ඩ කට්ටි ඔක්කම දන්නව මේ බස්ස එක එන්නේ පෙරොට්ටට මිනිසු අල්ලගන ඇන්ඩ කිය හවස්සන කටමග වෙන්නේ මේ බන්්ා බුබල් ස්ටන්ක හිස්සේවා පාල ට කියල මනිසු කැමති න මේ පරට්ටුට සහාගෙන ම ොළමි දම් ම අපරධ පරිසිසන පාරමිදව ත් එෙක්ක. යිස්ත්‍රත්තුමාට සහක දක්වන්න මගේ පෙටවලට ගිය හැම එකට එක එතකට තුමා ීති පනීති දොර්මතේ ම තකට දේෂ්ට රජාධි දේ අදැකිමත්. එතකොට දැම් මේ පෙරෙට්ටේදී අපිහිතම දාන පුද්ගලට හොක්කර ලපයක් වගේද තිනවා කියීම එතොට කොහොමද වෙන්නේ දැන් එතකොට අර හයිදන තව දැම්මට වැඩක්නෑ හදන තව දැම්මටවැඩන්නන කෙලීම ශක්කකාරය ගල ලපේතින පුද්ගල බල්ලලාන්ඳරගන් එ ඒගේ ලප තින්න පුත්තුල හදන කොන්ට ඒ ප්‍රාගි කරන්න බෑන් එමනත මේමිනගේ ලබේ ගලවදන්න ඒම සල්ධිකරප කරන්න බෑන ඉති හොඳමදේ ඒ ලපේ තියෙන තැන අනක් හයිදනාගත් පස් න පලාස්ට්‍රය අදදාල වහනවා සැකකාරගගේ ලබේ පලාස්ටක් දල වහනවා එතකොට ඒ සාක්ෂිකාරයඇවිල අඳුරගන්න ඒ පලාස්ට්‍රේෙන් නිසා වේ පස්ටේ හනතින් ලබේ ො අතුරගන්න මූනේ තින් ලක්‍ෂුලින් තමමාඳුරග. එහම තමයි හඳනා ගැින් පෙටු තියන් ඕන හැබැයි බොහෝ එලාට දෝෂාව රෝපනයක් තියෙනවා මේම හඳුනා ගැනීමි පෙරුට්ට පවත්වන්න කලින් සමහර පොලිස්ධාරීන් මේ සැකකරුවන්ගේ චාය රූප පෙන්නනයි කියලා ඒවිරන්න මාදහම දක්කුත්හේ න එතන තමයි ජනප තු හන්ඩට ම නඩු කටයුත්තුම නාද කියලා කියන්න මේ එ වනට අධිකරන හමේ විනිශ්‍ය වෙමින් පවතින කාරණ නිසා තැගක්. අපි හිතම Xක් පත්තරේගේ පින්තුරු ගයා.ටවගේ පෙන්වා අප නිියස්සල්ට පෙන්වා. හිට පස්සේ එක්ෝ හඳනාගණ්ඩ කියලා හඳනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරත් හරිල්ලිය සීනය හඳරගන්න. මේමයි හඳනා ගැනීම පෙරට්ව පවත්වන්න පුළුවන්. හැබැයි ඒ හඳුනාගැනීමේ පෙරට්ටව තින වටිනාකම ශූ්‍යයි. ඒ ප්‍රවල් ලෙස බලපානවා ඒ විත්තිකරු වර්ධකරු කිරීමේ තීන්දුව කරේ ප්‍රබල්ලෙ බලපා. ැ සාක්ෂ හරි දුර ක්ෂන් ඇ හඳුන්ගනින් පෙරට්වේ වටිනා මක්න මොක හඳුනාගැනම පෙරට්ට පරමේ පුද්ගල දකක්තියන මහො උදහන් නැක් කියන. අත්තනගල්ල උසාවියේදී එදදා සම්ස අසූ ගනංගොල පොලිසියේ ස්ථානාධිපතිවරෙක්තයි ඔහුගේ මාමන්දියටයි වැඩි තියල උසාවිදයෙන් මැරවා අපි අප අපේ එතන නවම පොඩඩක් පොඩි කුතුහාලයක් කියයලා අපි ඉ්‍රාමයකින් පස්සේ ඒ සිදධිය හම ඔබතුමාගේ. අතන කල්ලේ උසාාව දිිත්ව ගාතන නඩුවෙන් අප තික්න එකොට දෝාරෝපන එල්ලවනේ යම් කිසි පුද්ගලයෙක අත්තන කල උසාවිට ඇවිල්ල මේ පුද්ගලයන් දෙදනව ව මහත්ත්‍යවයි යහෝගේ මාමත් වෙලන් ද්‍යාපාරික ඔහුත් මේ උසසාාව බෝමවිද පිතිියල් මැරුවවා ඕක තම දවශාරෝපනය හැබැයි මේ සිද්ධිය දැකවූ ඇසදුට සාිකාරු කිබලකුත් හිටිය. පස්සේ ආරන් චෙක්කා මාස් ගානකට පස්සේ. වෙඩිතැබ පුදගලයා ලංකාවෙන් පැනල ගියයයි. පොල්ලීසිල් ලැබුණෝ තොරතුරක් මත පොලිසි ගියාකු හටද පිටට ගියා ඊල මේ පුද්ගලව අත් අුවරරන් කොද ලංකාවටාව ලංකාවට එනකොට එන්නකු හෙද කටුනායක ගුවන්තුොර පළ හර අන්න තකොට බතුමාලාාවගේ තොට පුතුමාලග චැ ඔක්කොමක විීඩියෝගත කරලා ප්‍රසිද්ධිය දැම්ම ඊට පසනකු දුණේ ගැනීම පෙරටව තිබ පස්සේ උසාවේදී අනාාවරණය වනාා මේ හඳුනාගැනීම පෙරට්ට පවත්වන්ඩ කලික් මේ පුද්ගල අල්ලග නෙද්දී කට්නා කයා පොට්ටකේ දී අ මාධ්‍යවේදීන් ඇවිල්ලහුගේ චයරු පැරම් පත්තර පල් කරා ඇවිත්තේ නීති මරු මහතුරුව පතව ායරුපත් උසාී දන්ු ී පත් කර අවසාන දී විත්්‍යකර නඩුවෙන් නිදහස්සන ර නි නි මොකදය ක්ෂිම වට්නාකමක්නෑ හඳුනාගැනම පෙරටුවට එනිසා හරිම වැදගත්වෙනවා හදුනා ගැනිීම පෙරෙට්ටු පැවත්වීම සම්බන්ධය. ඉල්ලට මතුවන ප්‍රශ්නයක් තමයි සාක්ෂිකාරය යම් කිසි සාක්ෂියක් කිව්වට උසාවි සාකයක් හැටියට එක ආවේශ්‍ය වඋනත් ආවශ්‍යය වනා කියන්නේ සාකය දෙන්න අවසට දුන්නත්. විජසුතුමා බැදිරනෑ සාකිකාරයෙ කියනදේ විදිහහිටම පිළික. ඇයි බොහෝ මිනිස්සු මේ ඇත්ත වගේ බොරු පැළ කරලා කිය. මිනිස් ඇතකීනොද නැද්ත කියද බලන්න ඊයන්ත්‍ර නෑන පිටවල්න්නම් ඔබට ්‍යන්ත්‍රත් තියනවා. හැබැයි අපේ රටේ මනිසුන්ට යන්ත්‍ර දැන් මොත් අපිේ අපි යන්ත්‍රලටත් බොරු කරයි. අර්ිනෝ කෝගවගේ නාය දදික්වෙන්නේ දන්නේන. ඉතින් මොකද දැන් මොකද කර නවනට අධිකරණය පිළිගත්ත යංෂ ක්‍රමවය දයක්ත්තියන. සාකිකාරයෙගේ විශ්වාසියඇතය හොල බල. එකක් තමයි මේ සිද්ධිය වෙලා කොච්සර කාරයකට පස්සේද මේ පැමිල්ල කර. ගොඩ ගොඩා පරකෘුත් හෙම ඒ සාක්ෂිකාරයගේ විශවාසනයත්වේ ඇසිදුට සාක්කාරය කනොත් අඩුවෙනවා. අනිතික තමයි මේ උසාවේදී මේ සාකදනය සාකිකාරයා උසාවයේ කියනුවට වඩා වෙනස් විද්‍යියකටද පොලිසිට ප්‍රකස දීල් තියෙන් මතක තබා ගන්න පොලිසියට සාකිකාරෝ කියන දේවල් සාකිි නෙවෙේ. සාකිිකාරය පොලිසිිකකිරන් දෙවල ක්කකිනවේට සාකික කියන මොවද පොලිස් පොතේ ලිවට පස්සේ ඒ සාකකාරයා ආයත් දවසක උසාාවයේ සාක්ෂිකූඩුවට නගින් ඕන. දියවුරුම් පිට සාක්ෂි දෙන්න ඕන අනි පැත්තේ නීතිජ මහත්මක හරස් පස්ස වට ලක්වෙන්න ඕන. එහෙම රක්වුණෝත් විතරයික සාක්ෂයක් ක. ඇබයි එහෙම සාක්ෂයක් දුන්න පමණින් නැල කිව සමට උසාවිදන සාකය මස්තතුමගේ පොලිසින සාක්ෂ්‍යතර පරස් පරතියෙන් ළ නීතති වරන් පරස් පරතතා හුන තාලුණ කිරම බතුමගේ හන්ඩත් හිටිද එතකොට පාවිච්ච කරනවන පොලිසිට වාදීපු ක්ෂ ඒඒ උදාහනයක් හටබන්න මෙහෙමීතම සාකි කාරෙක් කියනවා මෙන්න මෙෙම එදා ඒ සිද්ධිය මම දැක්කේ රෑ නමයට විතර හොන්දට හදේල්ලිය තිබුණ එහම තමයි පොලිසි දුන්න ප්‍රකාශ කියන්න හැබයි දැන් උසාවියට සාක්කී දෙට එනකොට සාකිකාරය දැන් ආරංච වෙලා එදා අමාවක දිනයක් කියලා. සාකිකාරය දැන්නව දම්මට උසාවය සාකූඩුව නැගල ටකඩුවත් බෑ මට පහර දෙනවා විත්්ච. සාකිිකාරය පාට මකද කරන්නේ ලයිට් කනවුවත් දැගෙන හිටෝන. එකල සාාවෙන් සක්කිදිල කියනවා එදා මේ සහි සිද්ධිය දැක්කේ එතන ලයිට් කනුවත් තිබ්බා ඒකේ විදුලි යාලුවකෙන් තම මම සිද්ිය දැක්ේ. එතර විද්‍යය නිති මහත්මේ හනවා හරස් ප්‍රසනල් අහනකොට බට හොඳටම විශ්වාසයි. ඔබ ඒදා මේ මිත්තිකාරයවා ඳුනගත්තේ එතන තිබුණො විදුල්ලි පහන් කනුවේ විදුලේ දිය. වෙනසක් නෑන පැදුලි ආන්ඳුරගත්යකින්. එ හඳේහෙල හම තිබෙ නෑන නෑ නෑද හඳෙලීම තිබ නෑ ගල හකකාරකය බට හොඳම විස්වාද හොඳර විශ්වාද හැබැයි සිද්ධියට පස්සේ. උඋනුවේම දවසක් ඇතුළට ඔබ පොලිසි ප්‍රකාශයක් දුන්නන්න. ඒ දුන්න ප්‍රකාශේ මෙන්න මේ වාකී තිය ක දෙවාක්කිය එදාම අදදුරගත්ත හදල්ලිය ඔබ හෙම කිව්වද පොලිසියට නැද්ද. නෑමන්හම කිව්ව නෑ. කිව නෑ කිව ගමකොදන්නේ විත්‍යය ඒ වාක්‍ය විතර ප ලකුණ කරනවා. ඒවාකය මත විත්තිකාරය වරධකාරය කරන්න බෑ හැබයි ඒවාක මොකද වෙන්නේ. ඒවාකින් සාක්ෂිකාරයාගේ සාක්ෂියට තර්ජානයක් එල්ලබෙන. එතකොට අන්න කතා පරස්පර ලක්ුණු කරන කියන්න ඒගේ අස්ථාවත ජනතද න තුරන් ොහෝ විට සාක්ෂිරන් කියන ගත්ම මේ ම ස්වවිච්චවයන් කපුයවනවී මට පොලිසිං තර්ජනය කරා මට බලපෑම කළ ලියාගත්තා දැ ඒවා අධිකරණයක් පිළිගන්නවද මෙම එහම කිව්ව පමණින් බෑන. ඒවා පෙන්නන්ඩඒව සාධනය කරන්න සාක්සිිත්ත ඕන වෙනුවන් නැත ඕවනම නඩුවග සාකිකාරයට උසා පොලිසිරක්ල උසාල්ට යගක් කියන්න පුළුවන් එහෙම කිව්ව පමණින්ම උසාසාාවිය යනුව කටුතු කරන්න. පරස් පට අනි පැත්ත බලමුකෝ. උසාාවිය සාකිදිීල සාකිකාරය කියනවා. මේ විත්තිකාරයා මේ මරණකාරයට වැඩි තියෙනවා මම දැක්කනෑ. උසාවි සාකිදිල එහම. හැබයි පොලිසිට දුන්න ප්‍රකාශේ කියන මේ විත්්තිකාරය මන්දන්නවා විත්්තිකාරය මරණකාරට වැඩි දිබ දැන් එතකොටමක දෙන්න දැ විත්තිය නීතිතිය මහත්මයට දැන් හරස් ප්‍රශ්න හනෝ හරස් ප්‍රශ් නහන්න ැයි අන දැන් යි තමන් කියන සිද්ධි දැක් නෑ කියලන ඕබන් දැක්කන හැබැයි දැන් තමන් පොලිසිට දුන්න ප්‍රකාශේ තමන් පොලිසිට දුන්න ප්‍රකාශේ කිව්වද විත්්තිකාරය මරණකාරයයට වැඩිතිනෝ දැක්කරේ ඔ කියීනව මංකි වෙනෑ කියලා එතර විත්ති දැම් පරස්පරයක් ලකුණ කරනවා දැන්ම හන්නු පේසංක ඕ ඒ ම මන් දනේ ප්‍රස් දැව කියෙන දැන් උසාවියට බැරිද මේ උසාවිකිවේ නැතුුණට මේ විත්්තිකාරයා පොලිසි දුරණ ප්‍රකාශය කියතින විත්්තිකාරය මර්ණකාරය වැඩිතින දැක්කර දැන් ඒ අනුව උසාවිර තීනය කරන්න බැරට හරි විත්තිකාරය මර්ණකාය වැඩි තින දැක්ල දැක් ඒනිසා විිසුතු හිතර ම මේ විතිකාරය දැන් වැදිකාරයක් කරන කියන පුළුවන්ද බැරිද එහම කරන්න බෑ මාදැම් මේක මේ බෘතිය සදාචාරයගන ප්‍රශ්නයක්වෙ දන්න දැ ඒ නීතික්ට මහත් මේ ප්‍රශ්නය හපුක හරි ජ ට න්න හ එතකොට එතකොට දැන් විජතුමාමකද කියන්න ඕනේ. පොලීසිට කනලද ප්‍රකාශ ක්සිි වේ ඒ පෙන්න්න මගේ උදරන ගත් එතකොට පොලීසියට මොවාකරතුනත් ඒ පොලිසි තුරන්න සාකකාල අල්ලලා විත්තිකාරය වැරදිකාරය කරන්න බෑ. ඒ පාච්ච කරන්න පුළලන් සාක්ෂකාරගේ සාක්ෂයේ පරස් පරස්වාගන්න විතරයි. ඊළඟ ප්‍රශ්නය ඊනග ප්‍රශ්නය දැං විත්‍ය නීති මත්්‍යයක් හරස් ප්‍රශ්නයක් ැහේඇයි. හරක් විත්‍ය නිති මත මොද කරන්න තිබේ හැටවිට තිබද ස්වාමීනී ස්වාමීණී මට හරස් ප්‍රශ්න නැතැස් නැතව. එතකොට දැමකොද වෙන්නේ එතකොට විත්්තිිකරු දෝෂශාරපන යැනගන්න බැරිද ඔබතුමා එක හරස් ප්‍රශ්නයක් වත් මගින් හේනෑ මගේ අරස්්‍රර සහන්න මගේ ලොකු ගාස්තුව කයිකර සහරසේවාදාග හම කියන්න පුළුවන්. එතකොට දෙන්න ඕන උත්තරේ මොකක්ද දී අපි මං හොදර කියන්නක උදාහරයක් පිකාසු පිකාසු කියනේ ලෝකයේ වි චිත්‍ර සිල්පියෙක්නේ දවසක එලෝලෝ මාකට්ටකට ගීල තියනවා. එලෝලෝ ගැඩ් ගන්න. එතහිටිය කාතාවක් පිකාසව අඳුරන්ගෙන වහම කොළ කැල්ල කරන්න විල්ල පිකාසුට කියලා තියෙනවා චිත්‍රයක්ඇඳර දෙන්න කියලා. පිකා බොහෝම සුහදව චිත්‍රයක් ඇද ීල් තියනවා කාන්තාව හලක් තියෙනවා මේ ගාන කීරීම. ඩොලර් පන්සියේ. කාන්තාවල තිනවා. ඔබට මේ අන්ඳීට විනිනාඩියක් ගියනෑ. විනාඩියක් ගි ඇතියකට බ ඩොල් පන්සියක් ගත්තා. එතර පවිිකාසු ගල තියෙනවා. මං මේක විනාඩි දෙකින් අඳීඩ අවුරදු තිස්පාතිසේ ගෙන ගත්තා. එත විත නීතිච මහත්තයට කියන්න කියන්න. ඒතන හරස් ප්‍රශ්න ආණඩ ඕන්න නැහැන ගෙන ගන්න මං අවුරදු තිහැක් ඇත කර ඒ නිසයි මගේ ගස්ත. අපි ඒොඩ නීතික්ටවරුන්ට ඉදිරිපත් කරමින්. අපි අදට මේ වැඩ සහනවත්වන හැබයි ඔතුමාගේගේ ැනගන්නට තියන කරුණු කාරණ රාශයක්වය නිසා. අපි වැඩසටහනි දිගුවක් සඳහාබතුන්ටඇරම් කරමින්. ඉතාමත් කතිීන් ජනාතිපත නීතික්න සරජ ජයවන්න කියලා හැදුන්වත් එතුමන්ගේ වෘතිය පරිසරය තුන් විසින් නීති ශේෂත්‍රයටට කරන ලද විශේෂම නීති හිත්‍යයට කරන ලද මෙහ පිළිබඳ වෙනම කතා කළ යුතුයි කියා. සඳහන් කරමින් අදට නීතියට ඉඩක් වැඩස පහන නිමාවට සත් කරනෝබට ස්වදායි සතය.